उन्ने आलुने मम अदगिनावे रसम रस जैम का खदागान विधिया ओयाला मे रंबुटांग वारिदि हम्मुने रंबुटांग वलिन मोनवाद हेदुवे ममनां गोडक कैम जाति हेदुवा सामान्य रंबुटांग वारयक एन्ने अवुरुद्दट एक वतावक ने इतिन मम रंबुटांग नैति कालेदि रस बलन्न रंबुटांग जैम टिकुकुत हदला तियागत्ता रंबुटांग जैम कियन्ने मम आसम करन जैम वर्गयक රඹුටන් වාරයේ අවුරුද්දට එක වතාවක් කිව්වට ඔයාලා දන්නවත් ඇති. ගම්පහ පැත්තේ නම් දෙසැම්බර් කාලෙත් අවාරේ රඹුටන් තියෙනවා. සමහර ගස්වල. ඉතින් මම මේ හදාගත්තු රසම රස රඹුටන් ජෑම් එක හදාගන්න ඕන කරන්නේ මෙන්න මේ දේවල් ටික විතරයි. එහෙනම් මේ අමුද්‍රව්‍ය මොනාද කියලා බලාගෙනම අපි හදන ක්‍රමයක් බලන්න යමු. මුලින්ම හොඳින් පිරිසිදුව ගත්ත රඹුටන් මද ටිකේ බීජ ටික ඉවත් කරගන්න ඕන මෙන්න මේ විදිහට. මේ විදිහට රඹුටන් මදේ මම කපලා ඉවත් කරගන්නේ බීජේ තියෙන දුඹුරු පාට පොත්ත රඹුටන් මදයත් එක්ක මිශ්‍ර නොවෙන්නයි. ඒ දුඹුරු පාට පොත්ත එකතු වුණාම ජෑම් එක හැදුනහම ජෑම් එකේ තියෙන වීදුරුවක් වගේ පැහැදිලි පෙනුම නැති වෙලා යනවා. ඉතින් ඔයාලත් මේ විදිහට රඹුටන් මදේ වෙන් කරගන්න. මේක හරිම ලේසි කරන්න. මේ විදිහට වෙන් කරගන්න රඹුටන් මද ටික මම හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. අමුද්‍රව්‍ය වල අඩංගු වතුර ප්‍රමාණය අරගෙන බ්ලෙන්ඩර් කප් එකට දාලා ඒකේ ඉතුරු වෙන රඹුටන් පල්පයත් අපිට නාස්ති නොවී අරගන්න පුළුවන්. මම දැන් එහෙම හදාගත්තු රඹුටන් පල්පේ පිසගන්න භාජනයට එකතු කරලා ඒට සීනි එකතු කරගන්නවා. දැන් මේ මිශ්‍රණය අඩු ගින්දරේ හැඳිගාමි පිසගන්න ඕන. අපි මේ ජෑම් එකට වතුර ඉතාමත් අඩු ප්‍රමාණයක් එකතු කරන නිසා මේ ජෑම් එක ඉක්මනින් හදාගන්න පුළුවන්. ඔයාලා මේ ජෑම් එක හදාගද්දි රඹුටන් ප්‍රමාණය වැඩියෙන් ගන්නවා නම් වතුර ප්‍රමාණය බලලා පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. බ්ලෙන්ඩර් කප් එකේ ඉතුරු වෙලා තියෙන රඹුටන් පල්පේ ඉවත් කරගන්න අවශ්‍ය ප්‍රමාණයට විතරක් වතුර එකතු කරගන්න. රඹුටන් මිශ්‍රණය ටිකක් උකු ගතියට ආවම මම ඒකට දෙහි ලුණු එකතු කරගන්නවා. රඹුටන් වල දියර ගතිය තියෙන නිසා මේකේ වැඩි දියර ප්‍රමාණයක් ආවොත් ගොඩාක් වෙලා මේක පිස ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ගන්න වතුර ප්‍රමාණය අඩු කරගන්න. මේ විදිහට ටික වෙලාවක් දිගටම පිස ගන්නකොට ටිකක් මේ මිශ්‍රණය උකු වෙනවානේ. එතකොට අපි කැමති නම් ජෑම් එකට වර්ණ එකතු කරගන්න පුළුවන්. මම එකතු කරගන්නේ වෙළඳපළේ තියෙන ජෙල් වර්ණකයක්. ඔයාලට පුළුවන් ස්වභාවිකව හදාගන්න වර්ණකයක් වුණත් එකතු කරගන්න. රඹුටන් ජෑම් එකේ සුදු පාට ගතියත් එක්ක වන්නක හොඳින් පැහැදිලිව පේන නිසා වර්ණ ස්වල්පයක් එකතු කරගන්න හොඳින් මතක තියාගන්න. වර්ණක නැතුව මේ ජෑම් එක හැදුවාම එන්නේ කැරමල් පාටටයි. ඒ පාටට අකමැති නිසායි මම වර්ණ ස්වල්පයක් එකතු කරගන්නේ. ඔයාලට වර්ණ එකතු නොකරත් මේ ජෑම් එක හදාගන්න පුළුවන්. ඔයාලා අමතක නොකර මම මේ වීඩියෝ එකේ සඳහන් කරලා තියෙන දේවලුත් කියවලා බලන්න. රඹුටන් ජෑම් එකේ රසනේ ගතිය අඩු වෙනකොට උකු ගතිය වැඩි වෙනවා. එම නිසා රඹුටන් ජෑම් එක ලිපෙන් ඉවත් කරගන්න ඕන ටිකක් දියර ගතියට තියෙනකොට. මම රඹුටන් ජෑම් එක මේ වගේ උකු ගතියක් ගන්නකොට ලිපෙන් ඉවත් කරගන්නවා. මට සාමාන්‍යයෙන් ජෑම් එකක් පාම් පෙත්තක හොඳින් තවර ගන්න පුළුවන් පදමට තියෙන්න ඕන. ඒ නිසා වැඩි උකු බවක් එන්නේ නැති වෙන්න ජෑම් එක මේ පදමේදී මම ලිපෙන් ඉවත් කර ගන්නවා. ඔයාලට ජෑම් එකට වැඩි උකු බවක් අවශ්‍ය නම් තව ටිකක් වෙලා පිස ගන්න. දැන් මම රසම රස රඹුටන් ජෑම් එක හදාගෙන ඉවරයි. මේක උණුවෙන්ම ජීවාණුහරණය කරපු බෝතල්වල අසුර ගන්න තමයි මම යන්නේ. ඔන්න ඉතින් මේ රඹුටන් වාරෙදි මම රඹුටන් වලිනුත් උපරිම ප්‍රයෝජනයක් ගත්තා. ඔයාලත් අනිවාර්යෙන්ම එකපාරක් හරි මේ රඹුටන් ජෑම් එක හදලා රස බලන්නකෝ. කොහොමද රස කියලා.
එහෙනම් ඉතින් තවත් වෙනස් විදියක කෑමක් අරගෙන මම ඉක්මනින්ම එන්නම්කෝ. හැමෝම ලෙඩ දුක් වලින් ආරක්ෂා වෙලා නිරෝගිමත්ව ඉන්න.